සුබ දවසක් වේවා ප්‍රේක්ෂකයනි. මම කැෂෙන් පෙරේරා. මට කැම්පස්ේ සිසුන් කියන්නේ කැෂෙන් සර් කියලා. මගේ මේ channel එකේ නමත් කැෂෙන් පෙරේරා. එතන මම මේ channel එක පටන් ගන්න තියෙන්නේ ලංකාවේ පළමු වරට මේ වගේ YouTube channel එකක් පටන් ගත්තේ engineering studies වලට. උසස් පෙළ කරලා advanced level කරලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හදාරන ඕනම සිසුවෙකුට සිසුවියකට උදේ විශ්වවිද්‍යාලයේ හෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හෝ හදාරන ඕනම ශිෂ්‍යයෙකුට engineering විද්‍යාවෙන් engineering studies වලින් engineering mathematics solid mechanics fluid mechanics සහ thermodynamics subjects වලින් මම वीडियो स्वैक कर लेती है ना इटा मतलब द बेस ऑफ ऑल नॉलेज सा संगीत में भावना केला वीडियो सीरीज देखो तेरा देखा तो मैं करने नहीं संगीत में भावना वीडियो सीरीज का वीडियो का मुकदर अभी गिरने का तर माधी अभी आ दरम्भ का तर माधी दरम्भ गानों ने අධ්‍යාත්ම දිනුනුකුත් සමග නැත්නම් වඳුරට කඩුව දුන්නා හා සමානයි. අපි දන්නවනේ කතාව රජුරව බේරන්න රජුරංග බේරන්න කියලා ආරක්ෂා කරගන්න කියලා වඳුරකට කඩුවක් දීලා තිබුණා. රජුර නිදාගෙන ඉන්න අවස්ථාවේදී රජුරංග ඇගේ මැස්සෙක් වැහුවයි කියලා වඳුර අරන් ගිහිල්ලා කඩුව අරන් ගිහිල්ලා කඩුවෙන් මැස්සට ගහපු වෙලාවේදී රජුර දෙකට යැපිලා ගියා. එතකොට මේ අපි ගන්න දැනුම ගන්න ඕනේ අධ්‍යාත්ම වර්ධනය සමග. අද ලෝකෙ මේක නැහැ. අද ලෝකෙ මේක අධ්‍යාත්ම වර්ධනයක් නැහැ. දෙවියන් වහන්සේ ගැන පිළිගැනීමක් අද නැහැ ලෝකෙම. අපේ රට බෞද්ධ රටක්. බෞද්ධ ආගමේ නම් දෙවියන් වහන්සේ ගැන දන්නේ නැහැ. පිට රටවල අය ක්‍රිස්තියානිය පවා දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරලා දැනුම පමණක් මුල් කරගත්ත සමාජයක ආර්ථික ක්‍රමයක අද ජීවත් වෙන නිසා තමයි මේ වගේ වසංගත තත්වයන් මේ වගේ ලෝක විනාශ තත්වයන් ලෝකෙට උදා වෙන්නේ. වසංගතේ අමතරව අපි දන්නවා ජල ගැලීම්, සුළිසුණම්, භූමිකම්පා මේවායින් ලෝකෙ තැන් තැන් විනාශ වෙනවා. මේ සියල්ලම දේවල් පාලනය කරන්න පුළුවන් දෙවියන් වහන්සේට පමණයි. මිනිසා හොඳින් ජීවත් වුණොත් පමණයි ඒවා පාලනය කරන්න පුළුවන්. මිනිසාට මේ අධ්‍යාත්ම බලය දැන් නැතිලා ගිලීලා ගිලලා දිනවා. ඈත අතීතයේ මිනිසයා ලෝකෙ මැවීම පටන් අද වෙනකොට ඒ ධර්ම ගුණයේ මිනිහකින් ඈත් වෙලා ගිලීලා ගිලලා තිනවා. ඒක නිසා දැන් බෞද්ධ ආගමේ හරි හොඳයි අපි භාවනාව කියන එක තියෙනවා. කතෝලික ආගමේත් භාවනාව කියන එක තියෙනවා. භාවනාව කියලා විශේෂයෙන් කියලා කරන්නේ නැති අවස්ථාවක් තියෙනවා. අපි යාඥා කරනකොට මේ භාවනාව කියන එක භාවනා යෝගිව යාඥා කරනෝනේ. කට මතුරු මතුරු ඉන්නද පතර පතර කරලා මතුරන්නේ නැතුව පොතක් බලන් මතුරන්නේ නැතුව භාවනා යෝගිව මතු යාඥා කරනෝනේ. කතෝලික කැටියට කියන දෙයක් තමයි අපි හැම අවස්ථාවෙම කෑම කන්න පෙර දෙවියන් වහන්සේට භෝජන ස්තෝත්‍රය කියන්න ඕනේ. කෑමෙන් පසු භෝජන ස්තෝත්‍රය කියන්න ඕනේ. උදේ නැගිට්ටයින් පස්සේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕනේ. රෑ නින්දර යන පෙර දෙවියන් වහන්සේට යාඥා කරන්න ඕනේ. මේවා කතෝලිකයෙකුට නිතර නිරන්තරයෙන් තියෙන දේවල්. මොහොත ජීවිතයේ හැම අවස්ථාවකදීම යාඥාවක් තුළ තියෙන්න ඕනේ. යාඥාව කියලා කියන්නේ කුමක්ද? යාඥාව යනු දෙවියන් වහන්සේ සමග සංවාදය. දෙවියන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ මිනිසෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ සුද්ධ ආත්මය වහන්සේ සමග සම්බන්ධ වෙන්න නම් බොහොම ගැඹුරු භාවනාවක් අවශ්‍යයි. අද අපි කරන්න යන්නේ ඒක. ඒක නිසා භාවනාවට සූදානම් වෙන්න. මේ භාවනාවේ මූලික අරමුණ අපේ ජීවිතය පිරිසුදු කර ගැනීම. අපේ ආත්මය පිරිසුදු කර ගැනීම. අපේ ආත්මය පිරිසුදු කරගන්න අපේ ආත්මේ පව් තිනවා. නානාකාර ප්‍රකාර පව් තිනවා. මේ පව් සියල්ලක්ම තමුගේ මනසෙන් ඉවත් කර ගැනීම. ඒක තමයි භාවනාවේ පරමාර්ථය. එතකොට
මේක මම සාමාන්‍යයෙන් අධ්‍යාපනය හදාරන ඕනෑම සිසුවෙකුට තමයි කරන්නේ. නමුත් මෙය ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. වයසක කෙනෙකුට නැත්නම් රැකියාවක් කරන කෙනෙකුට සාමාන්‍ය අධ්‍යාපනය හදාරන සිසුවෙකුට ඕනෑම කෙනෙකුට මෙය කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ සිත එක්තැන් කිරීම පමණයි. සිත එක්තැන් කරන්න ඕනේ දෙවියන් වහන්සේ තුල. මේ භවනාව තුලදී අපි දීර්ඝ සංවාදයකට යන්න හදනවා දෙවියන් වහන්සේ සමග. භවනා කරන කෙනා දෙවියන් වහන්සේ සමග දීර්ඝ සංවාදයකට යන්න හදනවා. ඉතින් භවනාව කරන කෙනා දෙවියන් වහන්සේ සමග දීර්ඝ සංවාදයකට යනකොට මේ ලෝකයේ සිදුවෙන සියලුම දේවල් අමතක කරන්න ඕනේ. ඒ සියලුම දේවල් අමතක කිරීම සඳහා මෙම සංගීතය වැදගත් වෙනවා. ඒක නිසා තමයි සංගීතමය භාවනාව කියන්නේ. මේ නිකම් නිකම් සංගීතයක් නෙමෙයි. මේ ජෝතිපාලගේ සින්දුවක් නෙමෙයි. මෙය දේව සංගීතයක්. මේ දේව සංගීතයේ භාවිතයෙන් අපි දෙවියන් වහන්සේ වෙත සිත එක්තැන් කරනවා, හිත යොමු කරනවා. යොමු කරලා දෙවියන් වහන්සේ සමඟ කතා කරනවා සමහර වෙලාවෙදී. ඔබ ඇස් වහගෙන ඉන්න අවස්ථාවේදී අපි මේ භාවනා දෙපැත්ත ඇස් දෙක වහ ගන්නවා. ඇස් පියාගෙන සිටින අවස්ථාවේදී ඔබට දර්ශන කීපයක් පෙනෙන්න පුළුවන්. මේ දර්ශන වලින් ඔබට ඔබේ ජීවිතයේ මඟ පෙන්වීම පෙන්වන්න පුළුවන්. ඒ සියලුම දේවල් හොඳින් අවබෝධ කරගන්න. එහෙනම් අපි භාවනාවට සූදානම් වෙමු. ඒ සඳහා සුදුසු පරිසරයක එකෝයි කොහෙරි කුටුවක ඉඳ ගන්න නැත්නම් බිම ඉඳ ගන්න පුළුවන් කැමති නම් එරමිනියා ගොතලම ඉඳ ගන්න අවශ්‍යතාවයක් නැහැ. තමුන්ට සැප පහසු ආකාරයට ඇඟ නිදහස් කරලා සිටින්න. ඇඟේ පේශි ශරීරයේ පේශි සියල්ලක්ම ලිහිල් කරගන්න. ලිහිල් කරලා නිදහස් තැනක නිදහස් ආකාරයෙන් සිටින්න. තමුන්ගේ දැස් පියාගන්න. ඇස් දෙක පියාගන්න. ඇස් දෙක වහගන්න. ඇස් දෙක තද කරලා වහගන්න අවශ්‍යතාවක් නැහැ. හෙමින් හෙමින් ඇස් දෙක පියාගන්න. ඇස් දෙක සාමාන්‍ය විදිහට නිදාගන්න විට ඇස් දෙක පියාගන්න වගේ පියාගන්න. ඇස් දෙක වස්සා ගන්න. වටපිටාවේ ඇසෙන ශබ්ද වලට හොඳින් ඇහුම් කන් දෙන්න. කන හොඳින් ඇරලා කන් දෙක හොඳින් ඇරලා හොඳින් වටපිටාවේ ඇසෙන ශබ්ද වලට සියලුම ශබ්ද වලට හොඳින් ඇහුම් කන් දෙන්න. එම ශබ්ද මොනවාදයි හඳුනා ගන්න උත්සාහ කරන්න. මේ අවස්ථාවේදී ඈතින් ඈතින් එන ශබ්දයක් ස්වභාවික ශබ්දයක් වෙන්න පුළුවන්. කුරුල්ලෙක් කෑ ගහන ශබ්දයක් වෙන්න පුළුවන්. මූද හූ ගන්න ශබ්දයක් වෙන්න පුළුවන්. වාහනේ පාරක් වාහනයක් පාර වෙන ශබ්දයක් වෙන්න පුළුවන්. කර්මාශාලාවක හඬ නගින ශබ්දයක් වෙන්න පුළුවන්. නැත්නම් ළමෙක් සින්දු කියන ශබ්දයක් වෙන්න පුළුවන්. නැත්නම් සංගීතමය ශබ්දයක් වෙන්න පුළුවන්. වෙනත් කිසිම ශබ්දයක් වෙන්න පුළුවන්. ඒ උනම් ශබ්දයකට අහුම්කන් දෙන්න. හොඳින් අහුම්කන් දෙන්න.
දැන් හොඳින් හුස්ම ගන්න. හොඳින් හුස්ම ඉහළ පහළ ගන්න. ඉහළ ගන්න ඉහළ ගන්න පහළට යවන්න. හුස්ම හොඳින් ගන්න. තමුට හොඳින් හුස්ම ගන්න පුළුවන්ද කියලා අවධානය යොමු කරන්න. දැන් ඊට පස්සේ තමුන්ගේ ජීවිතය ගැන අවධානය යොමු කරන්න. තමුන් කවුද? කා සමගද ජීවත් වෙන්නේ? තමුන් සමග ජීවත් වෙන අයත් සමග තමුන් අමනාපෙන්ද ජීවත් වෙන්නේ? ඒ කවුද? කා සමගද අමනාපෙන් ජීවත් වෙන්නේ? ऐसे ही करना हम ये आय समगति में नाम आप एक कुमार देवेन महान से किया ने देवेन महान से हम वो ना आवश्यकता है तीन वाला तमंग जीवित निवर्ति मगट गण अवस्था तिबिन ए आय समय तिबिन अमनापे युवत कर गण के ए आय समय समय तीन अमनापे युवत कर गण के देवनाथ से किए ना ए आय टा समाव दिन में उत्साह करने मुलु सीतिन किसी में वायर रखने तो किसी में कहाँ टकने तो ए ऐड समाव देंगे समाव दी में पशु तमोंगी तिबिने प्रश्न के ने आवदान योग करने ये प्रश्न देवेन वाहन से टक किया ने ये देवेन वाहन से की इल्ल ने ये ट प्रश्न और विषम वाक देन ने किया मैं संगीत में भावना वेदी मैं संगीते ऐसुरें मैं देव संगीते ऐसुरें ये संधा ये अवस्था वक्कर गन्ने तमुंगे भावना संध हाँ ऐसे कारी ने पा मम ऐसे कारी ने किए रखा Thank you.
Thank you.
Thank you.
මේ සංගීත හඬ අඩු වෙන ගියාසේ ඔබගේ සියලුම තරහ මරහ සියලක්ම අඩු වේ දෙවන වංශයේ බලෙන් අඩු වේ කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඔබගේ ජීවිතයට නව පණක් දෙවන් වහන්සේ තුල නව අධ්‍යාත්මයක් මේ ලෝකේ සැප සම්පත ලැබෙනවත් සමගම ඊට වඩා ලබන ජීවිතය මරණින් පස්සේ ලබන ජීවිතය සඳහා සුගතියක් අත්වීම සඳහා මේ ජීවිතයට නව පණක් නව ආශිර්වාදයක් දෙවන් වහන්සේගෙන් ලැබේ කියා මා ප්‍රාර්ථනා එම ප්‍රාර්ථනාව අයිති කරගන්න. දැන් ක්‍රමක්‍රමයෙන් S R ඔබගේ සිතට යම් කිසි සිතට සහ ගතට යම් කිසි සහනයක් ලැබෙන්න ඇතයි මා සිතනවා මොකද මෙය නිකම් නිකම් භාවනාවක් නොව දෙවියන් වහන්සේ විසින් කරන ද භාවනාවක් දෙවියන් වහන්සේගේ බලයෙන් සුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් සිදුවන භාවනාවක් නිසා බැවින් මේ අද දින ගත්ත තීරණ තීරණ ආය වෙනස් කරන්න එපා. ඒ විදිහම ජීවිතය ගෙන යන්න සුහද සුමගට ජීවිතය හරවාගෙන යන්න ගත්ත නිගමනය තීරණය වෙනස් නොකර එලෙසම කරගෙන යන්න අධිෂ්ඨාන කරගෙන හොඳින් කරගෙන යන්න මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් දෙවන් වහන්සේගේ පීඨ ආශිර්වාදය මම ප්‍රාර්ථනා කරන අතර සුබ දවසක් සුබ අනාගතයක්